past tense කියන්නේ ඉගෙන ගන්නකොට අපිට අතීත කාලයේ භාවිතා වෙන වචන අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ අතීත කාලයේ හඟවන වචන. දැන් අපි කියන්නේ ඊයේ, පෙරේදා, ගිය සුමානේ, ගිය සතියේ, ගිය මාසේ, ගිය අවුරුද්දේ, දවස් දෙකකට කලින්, දැන් ටික වෙලාවකට කලින් ඔය විදිහට අපි කියනවනේ. ගොඩාක් ඉස්සර බොහෝම ඉස්සර කාලේ දැන් ඔය විදිහට කතන්දර කියනකොට එහෙම අපි කියන්නේ. දැන් මෙන්න මේ වගේ කාලය පිළිබඳ අතීත කාලයේ හඟවන වචන. ඒ කියන්නේ අපි මේවට adverbials කියලා කිව්වත් කමක් නැහැ. එහෙම නැත්නම් adverbs කියලාත් කියන්න පුළුවන් සමහර අවස්ථාවල. මෙන්න මේ වගේ කාලය පිළිබඳ වචන. ඒ කියන්නේ past tense හඳුන්වන වචන ටිකක් අපි දැන් ඉගෙන ගන්න අවශ්‍යයි. ඔබට මතකයි වර්තමාන කාලයේදී අපි ඉගෙන ගත්තා everyday ඒ වගේ වචන. ඊළඟට always වගේ වචන. දැන් ඒවා තමයි අපිට වැදගත් වෙන්නේ මේ කතා කිරීම සඳහා. එහෙමනම් අපි දැන් මේ අපි අතීත කාලයේදී කරපු දේවල් ගැන කතා කරන්න අපිට අවශ්‍ය වෙන past tense වල භාවිතා වෙන වචන ටිකක් කාලය පිළිබඳ හඟවන වචන ටිකක් ඉගෙන ගනිමු. Yesterday, ඊයේ, the day before yesterday, ඒ කියන්නේ ඊට කලින් දවස, පෙරේදා. Two days before yesterday, ඒ කියන්නේ පළමුදා. The whole day yesterday, ඊයේ මුළු දවසම. Last morning, ඊයේ උදේ. Last night, ඊයේ රෑ. Last evening, ඊයේ හැන්දෑවේ. Last week, ගිය සතියේ. Last month, ගිය මාසේ. Last year, ගිය අවුරුද්දේ. Previous year, පහුගිය අවුරුද්දේ. Last time, ගිය වතාවේ. Those days, ඒ දවස්වල. Last Monday, ගිය සඳුදා. Last poya day, ගිය පොය දවසේ. At that time, ඒ වෙලාවේ. At that moment, ඒ මොහොතේ. That day, එදා. This morning, අද උදේ. During the interval, විවේක කාලය ඇතුළත. During the vacation, නිවාඩු කාලය ඇතුළත. During the last two days, පසුගිය දින දෙක ඇතුළත. Two days ago, දින දෙකකට කලින්. Two months ago, මාස දෙකකට කලින්. Two weeks ago, සති දෙකකට කලින්. Two years ago, අවුරුදු දෙකකට කලින්. A few minutes ago, මිනිත්තු කිහිපයකට කලින්. A few days ago, දින කිහිපයකට කලින්. A few months ago, මාස කිහිපයකට කලින්. Half an hour ago, පැය භාගයකට කලින්. Long ago, ගොඩාක් ඉස්සර. Long long ago, ගොඩාක් ඉස්සර. Many moons ago, ඒ කියන්නේ ගොඩාක් ඉස්සර. A long time ago, ගොඩාක් ඉස්සර. A little while ago, චුට්ටකට කලින්. A short time ago, ටික වෙලාවකට කලින්. Some time ago, ටික වෙලාවකට පෙර. Hundreds of years ago, අවුරුදු සිය ගානකට පෙර. Thousands of years ago, අවුරුදු දහස් ගානකට පෙර. Many long ago, ගොඩාක් ඉස්සර. Two days later, දින දෙකකට පසුව. After two years, අවුරුදු දෙකකට පසුව. Before two years, අවුරුදු දෙකකට කලින්. Recently, මෑතකදී. Later, පසුව. A little bit later, චුට්ට වෙලාවකින් පස්සේ. Afterwards, පසුව. After that, ඊට පස්සේ. Then, ඊගාවට. In the past, අතීතේ. දැන් බලන්න ඔබ මේ ඉගෙනගත්ත past tense වචන අතීත කාලයේ හඟවන වචන කොයිතරම් දුරට වැදගත් වෙනවද ඔබේ කතාවේදී ඔබ අතීතයේදී කරපු දේවල් පිළිබඳව සඳහන් කරනකොට අපි දැන් ඊයේ මොනවා හරි කරා කියලා කියන්න අවශ්‍ය නම් අපිට පුළුවන් yesterday කියන වචනේ යොදා ගන්න. එහෙම නැත්නම් ඊයේ උදේ last morning. එතකොට සාමාන්‍යයෙන් මේ කාලය පිළිබඳ අපි අතීත කාලයේදී ඉගෙනගත්ත මෙන්න මේ වචන වාක්‍යයක අගදී තමයි අපි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ. අපි මේවා භාවිතා කරන්නේ සාමාන්‍යයෙන් වාක්‍යයක අගදී. ඔබට මතකයි හැමදාම කරන දේවල් පිළිබඳව අපි present simple tense ගැනත් කතා කරනකොට අර every සහිත වචන වාක්‍යයක අගදීනේ බොහෝ වෙලාවට භාවිතා කරේ. අන්න ඒ වගේ තමයි මෙතනදීනොත් past tense වචන මේ අතීත කාල හඟවන වචන වාක්‍යයක අග තමයි සාමාන්‍යයෙන් භාවිතා වෙන්නේ. නමුත් ඔබට අවශ්‍ය නම් සමහර වචන වාක්‍යයේ මුලදී වුණත් භාවිතා කරන්න පුළුවන්. දැන්
ඊයේ මම ගෙදර ගියා එහෙම නැත්නම් ඊයේ මම කොළඹ ගියා කියමු I went to Colombo yesterday දැන් ওই වාක්‍ය කියන්න පුළුවන් yesterday I went to Colombo කිසි ගැටලුවක් නැහැ දැන් කතා කරනකොට ඔබට මෙන්න මේ වචන ඉතාම වැදගත් වෙනවා ඔබ අහලා ඇති discovery වගේ වැඩසටහනක long time ago the dinosaurs lived on the earth බොහෝ කාලයකට පෙර මිහිමත ඩයිනෝසරයෝ ජීවත් වුණා අන්න ඒ වගේ එහෙම නැත්නම් ওই විදිහට කාලය පිළිබඳ වචන ඔබ කියවන පොත්පත්වල නවකතාවල කෙටි කතාවල එහෙම නැත්නම් පුවත්පත්වල ඉතාමත්ම භාවිතා වෙනවා එහෙමනම් දැන් ඔබට පුළුවන් ඔබ ඉගෙනගත්ත මේ කාලය පිළිබඳ වචන යොදාගෙන ඔබ මොකක්ද කරන්න ඕන ඔබට දීලා තිබෙන study note number 10 එක ඒක තිබෙන්නේ ක්‍රියාපදවල භාවිතය ක්‍රියාපදවල usage එක ඔබට පුළුවන් මේ ක්‍රියාපද අරගෙන ඒ වගේ usage එක අරගෙන දැන් අතීත කාලයට පෙරලලා වාක්‍ය හදාගන්න පුළුවන් අපි හිතමු මේක තිබ්බා කියලා watch tv කියලා එහෙම නැත්නම් go home කියලා තිබුණා කියමු එහෙම නැත්නම් complete notes කියලා තිබ්බා කියමු have a bath කියලා තිබ්බා කියමු ඒ විදිහට සිද්ධි ගොඩාක් තිබෙනවනේ ඒකේ ඔබට පුළුවන් ඒ සිද්ධි අතීත කාලයට පෙරලා ගන්න දැන් ඔබ regular irregular verbs ඔබට list එකක්ම හම් වෙනවා එතකොට ඔබට පුළුවන් ඒ ක්‍රියාපදවල අතීත කාල ස්වරූපය හදා ගන්න සහ අපි මේ ඉගෙන ගන්න කාලයේ හඳුන්වන වචන අතීත කාලයේ හඳුන්වන වචන වාක්‍යයේ මුලට හෝ වාක්‍යයේ අගින්ම යොදාගෙන ඔබට පුළුවන් වාක්‍ය නිර්මාණකාරී යෙදෙන්න ඒක ඔබ තනියෙන් ප්‍රැක්ටිස් කරන්න ඕන දෙයක් ඔබට ඉතාම වැදගත් වෙන්නේ මේ past tense තමයි කතා කරනකොට මොකද දවසේ වැඩ ඉවර වෙලා ඔබ දවසේ වැඩ පිළිබඳ සමාලෝචනයක් කරනකොට ගෙදර ඉන්න අනිත් අයත් එක්ක ඔබ කතා කරන්නෙම මේ past tense භාවිතා කරමින් ඒ වගේ තමයි බොහෝ වෙලාවට අපි කට්ටිය එකතු වුණාම මම මේ දේ කළා ඔයා මොනවද කළේ මම මෙහෙමයි කළේ දැන් ඔය කරපු දේවල්මනේ අපි ගොඩක් වෙලාවට කතා කරන්නේ තමන් කරපු දේවල් තමයි බොහොම උජාරුවට කියන්නේ එහෙමනම් අපිට අවශ්‍ය වෙනවා මේ past tense වල භාවිතා වෙන වචනත් එක්ක මේ ක්‍රියාපද ඉතාම හොඳින් ඉගෙන ගන්න සහ ඒවා මතකයේ තබා ගන්න. මතකයේ තබා ගන්න කියලා ඒවා කටපාඩම් කරලා හරියන්නේ නැහැ. ඒවා අපි දිගින් දිගටම use කරන්න ඕන practice කරන්න ඕන.